අපි අද හදන්න බලන්නේ මෙන්න මේ වගේ පුංචි ෆියුෂියා බඩ් එකක්. මේක හදාගන්න අපි බලමු මොනවද අපිට පෙති වලට අවශ්‍ය වෙන මෙෂර්මන්ට්ස් කියලා. අපි මේකට පාවිච්චි කරනවා ලොකු පෙති තුනක්. මේ වටේ පේන විදිහ ලොකු පෙති තුනක්. ඒ ලොකු පෙත්තක් අපි කපා ගන්න මෙන්න මේ හැඩයට. මේකට ඕන මෙෂර්මන්ට්ස් මම දාලා තිනවා. මම හැම වෙලාවෙම මේ පෙති කපන්න කලින් මේ අවශ්‍ය පළලට ඉස්සෙල්ල මේකෙන් පටියක් කපා ගන්නවා. ඒ කරලා තමයි මම පෙති කපා ගන්නේ. මම එක පෙත්තක් එහෙම කපලා පෙන්නන්නම්. එතකොට දැන් මෙතන මේකට අරන් තිනවා සෙන්ටිමීටර් 2.5ක් පළල පටියක්. එතකොට අපි ඒක මේ විදිහට සෙන්ටිමීටර් 2.5ක් පළලට මේ පටිය කපාගෙන මේකෙදි මගේ කොලේ අදාර ගන්නවා. අපිට මම පාවිච්චි කරන්නේ නෑ මේ පටිය. මම කලින් කපාගෙන තියෙනවා. හැබැයි මම එක පෙත්තක් මේකෙන් කපලා පෙන්නන්න. මෙහෙම සෙන්ටිමීටර් 2.5ක් පළල පටියෙන් අපි මේ පෙත්තේ උස වෙලා තියෙනවා සෙන්ටිමීටර් 11ක් මුළු උස. ඒ වගේම මම මේ ත්‍රිකෝණේ පටන් අරන් තියෙන්නේ. හරි මැදට ත්‍රිකෝණයක් යන විදිහට මෙතනදී සෙන්ටිමීටර් 5ක් පහළට ආවට පස්සේ තමයි මම මේ ඉතුරු කොටස ඉතුරු සෙන්ටිමීටර් 6 තමයි සම පාද දෙකක් සම වෙන ත්‍රිකෝණයක් විදිහට කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ පෙත්ත ටූල් කරගන්න. එහෙම නැත්නම් මේ පෙත්තේ හැඩය හදාගන්න. එතකොට අපි ඒක කරන්නේ මේ ත්‍රිකෝණේ කැපෙච්ච තැනින් මෙන්න මේ විදිහට එහෙමීට එකතු කරගන්නවා. එකතු කරලා මේක මේ විදිහට අඹර ගන්නවා. ට්විස්ට් කරගන්නවා. ඊට පස්සේ මේ පෙත්ත හදන ඔබට මේක හතරස් කඩදාසියකිනුත් හදන්න පුළුවන්. මේ විදිහට ඇතුළට තද කරගන්නවා. එතකොට තමයි මේ උඩ තියෙන මෙන්න මේ ලස්සන හැඩය එන්නේ. එතකොට මේ හැඩයෙන් අපි මේ පෙත්ත හදාගෙන තියෙනවා. මම අර කිව්වත් වගේ පොඩි හරි මේ වගේ තැනක් ආවොත් මේ ක්‍රේප් කොලේ කැපෙන විදිහට ඒ වගේ තැන් අපි හැඩ කරලා අයින් කරගන්නවා. එතකොට මෙහෙම තමයි අපි මේ පෙත්තක් හදාගන්නේ. එතකොට අපිට මේ මලට මේ පෙත්ත අපි මෙහෙම හදාගත්ත ගමන්ම කරගත්තොත් හොඳයි. මෙන්න මේ කොටස ලිහිල්ල තියෙන නිසා අපි මේක පහලින් මේ වගේ ගම් බින්දුවක් තියලා අලව ගන්නවා. ඊට පස්සේ අපිට දැන් මෙච්චර පළලක් පහලදී අවශ්‍ය නැති නිසා මේක සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයක් විතර උඩට එන දුරට අපි හරියටම බලමු. මෙන්න සෙන්ටිමීටරයක් සෙන්ටිමීටර් 1.5ක් විතර උනත් කමක් නැහැ. සෙන්ටිමීටර් සාමාන්‍යයෙන් ඇස් මට්ටමට මම මේක කපන්නේ. මෙන්න මෙහෙම කපලා උල් කර ගන්නවා. එතකොට අපි මේකේ මේ වටේ පෙති එක පෙත්තක් හදලා ඉවරයි. ඒ වගේම මං කලින් ඔබේ කාලය ඉතුරු කරන්න ඕන නිසා මේ විදිහට පෙති තුන හදලා තියාගත්තා. එතකොට අපිට ඕන වෙනවා මේකේ මැද හදාගන්න. මේ මැද සඳහා අවශ්‍ය වෙනවා අපිට සෙන්ටිමීටර් 11ක් දිග සෙන්ටිමීටර් 1.5ක් පළල පටි දෙකක්. එතකොට මේකේ මෙෂර්මන්ට්ස් මම පහල දාලා තිනවා සෙන්ටිමීටර් 11ක් දිග. එතකොට අපි එක දිගට සෙන්ටිමීටර් 11ක් දිගට මේ වගේ පටියක් කපාගෙන ඒකෙන් මේ ක්‍රේප් එක පාවිච්චි කරනවා නම් එකවරකට කොටස් හතරක් කපා ගන්න පුළුවන්. තව පොඩි කොටසක් ඉතුරුත් වෙනවා. ඊට පස්සේ අපි මේකෙත් හරි මැද මේකෙදි මම හිත හැම වෙලාවෙම බලලා තියෙන දේ තමයි මේකෙදි ක්‍රේප් කොලේ දෙකට නවලා මැද ගන්න ගියොත් එහෙම මේ ට්විස්ට් කරනකොට මේක ඉරෙන්න බලනවා. ඒක නිසා මම හැම වෙලාවෙම ඇස් මට්ටමට විතරයි මැද ගන්නේ. මනින්න අවශ්‍ය වෙන්නේ මේ විදිහට පොඩ්ඩක් මේක එකතු කරලා කොනිටගෙන ඊට පස්සේ ට්විස්ට් කරනවා මේ විදිහට. මෙහෙම ට්විස්ට් කරගෙන ඊට පස්සේ මේ දැන් දෙකම කොල එක පැත්තට ආවට පස්සේ ඒ පැත්ත එක පැත්තක් මතක තියාගන්න. දෙපැත්ත නෙවෙයි එක පැත්තක්. මෙන්න මේ විදිහට කෝප්ප දෙක වගේ හිටින්න ටූල් කරගන්නවා. එතකොට දැන් අපි මේ විදිහට මේ මැදට අවශ්‍ය පෙති දෙකක් ටූල් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ පුංචි මණිපත්‍ර කොටස්. එයින් අපි කොටස් 6ක් පාවිච්චි කරනවා. සමහර මල් වලට අවශ්‍ය වෙන්නේ කොටස් 5යි. එතකොට ඒක හදාගන්න අපි මේ වගේ මේ ක්‍රේප් කුලෙන් දිග පටි කපාගෙන තියෙනවා. මේ පටියක උස සෙන්ටිමීටර් 6යි, පළල සෙන්ටිමීටර් 2යි. හැබැයි මේන් අපි මණිපත්‍ර දෙකක් කපා ගන්නවා. මේක මේ කපා ගැනීමේ පහසුව සඳහා තමයි ඉස්සෙල්ලා මේ වගේ ගල් 6 sorry සෙන්ටිමීටර් 6 සෙන්ටිමීටර් 2 ප්‍රමාණය කොටු කපාගෙන ඊට පස්සේ අපි මේ විදිහට මණිපත්‍ර කපා ගන්නවා. දෙපැත්ත උල් වෙන හැඩයට, මැද්ද සම්පූර්ණ පළල ඉතුරු වෙන හැඩය ප්‍රමාණයට මෙන්න මේ විදිහට කපා ගන්නවා. මෙහෙම කපාගත්ත මණිපත්‍ර දැන් අපි ඔක්කොම කොටස් උල් කරගෙන යන නිසා අපි මේකත් උල් කරගමු. මෙන්න මේ විදිහට පොට්ටක් ඇඟිලි දෙකෙන් ඇදලා මෙන්න මෙහෙම ටූල් කරගන්නවා.
ඒ වගේ ටූල් කරගත්ත මණිපත්‍ර කොටසත් මම හයක් තියාගෙන ඉන්නවා මෙතන. එතකොට අපි මේ ටිකත් ළඟට ගන්නද? එතකොට මලට අවශ්‍ය සියලුම දේවල් සූදානම්. මේ අරන් තියෙන arrangement එකට හුඟක් දිග නටුව අවශ්‍ය නැහැ. එතකොට මම මෙතන කම්බිය කපලා තියාගෙන ඉන්නවා. ඒක තියෙනවා අපිට සෙන්ටිමීටර් 14ක්. අපි බලමු අපිට දැන් මේකේ වුණ වෙනව ඇත්තේ බොහෝ විට එච්චර උසට අපි ෆියුෂියා මල් පාවිච්චි කරලා නේද? එතකොට අපි හිතුවා මෙන්න මෙච්චරක් විතර වෙන්න ගත්තා නම් ඇති. එහෙමම ගන්න අවශ්‍යත් නැහැ. මේ මේක අපි කපා ගමු. මෙහෙම කම්බිය කපාගෙන දැන් අපි මලේ මල හදන්න පටන් ගන්නයි යන්නේ. දැන් අපිට අවශ්‍ය ඔක්කොම ද්‍රව්‍ය ලෑස්ති. අපි මල හදන්න පටන් ගමු. එතකොට ඉස්සල්ලාම අපි මේ බෝලේ මේ කම්බිය රඳව ගන්න ඕනේ. ඒකට අපි ඉස්සල්ලාම කරන්නේ මෙන්න මේ විදිහට මේ කම්බිය දාලා ඉස්සල්ලාම අපි සිදුරක් හදා ගන්නවා. හදාගෙන ඊට පස්සේ මේක අපි අලව ගන්නවා. මේ විදිහට ගම් බින්දුවක් තියලා මේක මේ විදිහට ඒ අපි හදාගත්ත සිදුරට ඇතුල් කරලා දැන් අර මං කියපු විදිහට දැන් උනත් අතින් ගම් ටික අත ගන්න පුළුවන්. අත ගාලා මෙහෙම පද කරගන්න පුළුවන් අපිට. එතකොට අපි මැද කොටස හදාගත්තා. පොඩ්ඩක් ඕක වේලෙන්න තියන ගමන් දැන් අපි බලමු මේක කවර් කරගන්නේ කොහොමද කියලා. මේක කවර් කරගන්න අපි දැන් මේ හදාගත්ත දිග පටි කොටස් පෙති දෙක තමයි අවශ්‍ය වෙන්නේ මැදට. ඒකට මේ විදිහට මේ මැද හරියට ගම් බින්දුවක් තියලා ඊට පස්සේ මෙන්න මෙහෙම හොඳට මේක කවර් වෙන විදිහට මේ මුදුනට මේකේ මැද හිටින විදිහට මෙන්න මේ විදිහට අතින් මේ කොටස තද කරගන්නවා. ඊට පස්සේ මෙහෙම අමරව ගන්න පුළුවන්. හොඳට තද කරලා. දැන් ඔබට පේනවා මේකේ තුනෙන් දෙකක් වගේ කවර් වුණා. තව කොටසක් තියෙනවා කවර් වෙන්න. එතකොට අපි ඒක කවර් කරගන්නේ මේ ඉතුරු පටියට අපි මේ විදිහටම කලින් විදිහටම මැදට ගම් බින්දුවක් තියලා මේ විදිහට මේක අර කලින් තියපු එකට හරස් අතට තියලා මේ විදිහට දැන් ඔබට පේනවා මේක හොඳට පොට්ටුවක් වගේ වැහිලා හැදිලා තියෙනවා. මෙහෙම ඔක්කොම වැහෙන්න තියලා මේ විදිහට තද කරගන්නවා. දැන් අපි මේ මලේ මැද කොටස හදලා ඉවරයි. මේ ග්ලූ ගන්න එකේදී මේ වගේ පොඩි ගම් නූල් ඇදෙනවා. අපි ඒවා අතින් කරලා අයින් කරගන්න පුළුවන්. නීට් කරගන්න පුළුවන්. වැඩි පරිස්සමට අපිට පුට්ටක් මෙහෙම ගම් පුට්ටක් තියලා මේක මෙන්න මෙහෙම අතින් රවුම් කරගන්නත් පුළුවන්. එතකොට හොඳට ඇල්ලලා තදට හිටිනවා මෙන්න මේ වගේ. දැන් අපි මේ පොඩි මල් පෙති තුන පිටපැත්තේ මල් පෙති තුන හයි කරගන්නයි යන්නේ. ඒකෙදී අපි මේ වගේ මල් පෙත්තේ මේ වාටිය දිගටම පල්ලැහ කෙළවර දිගටම ගම් ගා ගන්නවා. මැදටත් ගම් පොට්ටක් තියා ගන්නවා. ඊට පස්සේ මේක දැන් මේ කතරේ හතරස් කොටසට ගැලපෙන විදිහට මෙන්න මෙහෙම තියලා මෙහෙම තද කරගන්නවා. මං කලින් කියලා තියෙනවා වගේ මේ ගම් එක මේ පාවිච්චි කරන උෂ්ණත්වයේදී ඉතාමත්ම ඉක්මනින් ප්‍රති අලෙනවා අපිට. ඊළඟට මේ වගේ මෙයින් භාගයක් විතර රැහෙන ප්‍රමාණයට මෙන්න මෙහෙම ඒ උසටම උඩින් තියෙන මේ විදිහට පෙත්ත තියලා තද කරගන්නවා. අපේ අලුත් ග්ලූ ගන්න එක ග්ලූ ස්ටික් එක ඇතුළට දාගන්න ඕනේ. ඔන්න මම එක දැන් දාගත්තා. ඊට පස්සේ මේ පෙත්ත අපි චුට්ටක් අතින් හැඩ කරගමු. හැඩ කරගෙන මේ විදිහට ආපහු යට වාටිය දිගේ ගම් තියලා මේ විදිහට ඉතුරු පෙති දෙක සම්බන්ධ වෙන්න මෙන්න මේ ආකාරයට තියලා මෙන්න මෙහෙම තද කරගන්නවා. දැන් ඔබට පේනවා ඒක ඇත්තටම ඉතාම පහසු මල් කැකුලක්. ඊට පස්සේ අපිට පුළුවන් මේක ක්‍රේප් කුල. ඒක නිසා මේ විදිහට අතින් මල හැඩ කරගන්න පුළුවන්. දැන් අපි මලේ මූලික කොටස හදලා ඉවරයි. ඊට පස්සේ අපි මේ විදිහට මණිපත්‍ර අලව ගන්නයි යන්නේ. මණිපත්‍ර 6ක් ලෑස්ති කරගත්තට බොහෝ වෙලාවට පහක් ඇති වෙනවා. එතකොට මම මේ මණිපත්‍ර අලව ගන්නකොට මේ මලේ කැතතම් වහ ගන්නවා.
මල් පෙත් මල විදිහට නොපෙනෙන තැන් මේ වගේ පෙති එකතු වෙන තැන් ඒ වගේ නිකම් පුංචි පුංචි අපිලිවෙල තැන් ටික මේ මණිපත්තු වලින් ලස්සනට හොඳ නිමාවක් එන විදිහට වහගන්න පුළුවන්. ඉතින් මම ඒක නිසා ඒවා තමයි විශේෂයෙන් බලන්නේ මේ විදිහට. මණිපත්‍ර ටිකක් මුල මැද හරියේ ඉඳලා මේ විදිහට ගම් ගාගත්තර කමක් නැහැ. දැන් මෙතන මට වහන්න දෙන්න එනට හොඳට පරතරේ එන්න ඕන නිසා මේ විදිහට. මෙතන චුට්ටක් තියෙනවා වැහුණා නම් හොඳයි මේ හැටි. එතකොට අපි එතනට දාගත්තා. මං කිව්වා වගේ දැන් ඔන්න මණිපත්‍ර ගියේ පහයි. අන්න පස්සේ මණිපත්‍රය අලවලා ගත්තා. දැන් මලේ 90%ක් වැඩ ඉවරයි. යට කොටස පෙනෙන්නේ නැති arrangement එකකට නම් මේක මෙහෙමමත් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. හැබැයි දැන් මේකෙදි පැත්තෙනුම් දකින නිසා අපි මේ විදිහට මේ ගම් ටේප් එක හැම වෙලාවෙම මේක ඇදෙනවා. මේක මෙහෙම ඇදලා තමයි පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් එක පැත්තකින් ඝනකම් වැඩි වෙනවා නැට්ටේ නටුවේ. අනිත් එක මේක හැදිලා තියෙනම මේකේ මේ ගම් ගතිය ඇක්ටිවේට් වෙන්නේ මෙහෙම ඇද්දාම. ඒ කියන්නේ ඉටි වගේ ගාලා තියෙන එක ගම් එකක් විදිහට වැඩ කරන්න පටන් ගන්න. එතකොට අපි මේ මුල කොටසට ගම් ටිකක් තියා ගන්නවා. තියාගෙන මේ විදිහට කොටස හදගොතන ඊට පස්සේ මෙහෙම නැට්ට කරකෝමින් අතින් පොට්ටක් මේක හදන ගම මෙන්න මේ විදිහට කපල මල අවසන් කරගන්න. අපි මේක රඳවමු ලස්සන තැනක මේක. අද අපි දැක්කේ මේ ෆියුෂියා මලක් හදන හැටි. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මේ පුංචි රෝස මල හදන හැටි.